මේ කතාව අහලා මේ කලබල වෙන්න නෙවෙයි බය වෙන්නද මේක අයිඩියා එක ගන්න ඕනේ ආ ඕකේ වයිතන කලබල වෙන එකද ලොකුම ප්‍රශ්නේ බය වෙන එකද ප්‍රශ්නේ කලබල වෙනවා බය මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්නේ කාරණා දෙකක් ඉන්නේ ලෝකෙම යස් එකක් තමයි බය අනික තමයි දැනුම එක්ක මිනිස්සු මොලින් එක්ක නැත්තම් හදවතින් යස් ඔය දෙකින් එකකට තමයි මිනිස්සු කන්ට්‍රෝල් වෙන්නේ කන්ට්‍රෝල් වෙන්නේ ප්‍රතිචාර දක්වන්නේ එහෙමයි හරි දැන් අපි ඉන්දියාව ගමුකෝ අපිට මේ කොවිඩ් සම්බන්ධව මෑතකම ඉතම තැති ගන්වන සුළු උදාහරණ එන්නේ ඉන්දියාවෙන් එන්නේ අනිවාර්යෙන් ඒක ඔක්සිජන් ටැංකි කරේ තියාගෙන යන තත්වයක් මහ පාරවල් වල මිනිස්සු මැරිලා වැටෙන තත්වයක් මිය යන සංඛ්‍යාව වැඩි කමට ඒ මృతදේහ ආදාහණය කරගන්න බැරි තත්වයක් ඔව් නේ ඒවා මුළු ලෝකෙම කතා වුණා ඉන්දියාවේ ජනගහනය අපි ගමු හරි බිලියන 1.36 බිලියන දැන් අපේ රටේ අපි කතා කරන්නේ මිලියන වල අපිට බිලියන කතාවක් නැහැ පොඩි රටක් නේ අපේ රටේ මිලියන 22ක් කියලා ගන්න එතකොට ඉන්දියාවෙත් අපි මිලියන වලින් ගමු එහෙන් බිලියන වලින් අරගෙන මෙහෙන් මිලියන වලින් ගන්න එක තේරුම නැහැ අපි ඉන්දියාවේ ගානත් හදමු 1.36 බිලියන කියන එක මිලියන වලට ගත්තහම හරි 1366 මිලියන right ape million 22 දැන් මම ඔන්න දැන් ගාන හදන. ඔබට ගෙදරදී හදා ගන්න පුළුවන්. ජුනි මාසේ 10 වෙනිදා තමයි ඉන්දියාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් එක දවසකට වාර්තා වුණේ. 6148ක්. වැඩිම සංඛ්‍යාව එක දවසක. එක දවසක වාර්තා වෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව. එතකොට ලෝකයේ මේක ගණන් හදන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඕනම රටක ජනගහනය මිලියනයකට කී දෙනෙක් මිය යනවද කොවිඩ් වලින්? හා ඔකේ. ඔක තමයි ගාන හදා ගන්න තියෙන හොඳම ක්‍රමය. එහෙම ගත්තාම අපි මේක කොහොමද ගාන හදන්නේ ඉස්කෝලේ ක්‍රමයට? මරණ 6148 මිලියන 1366 න් බෙදන්න ඕන. 6148 මිලියන 1366 න් බෙදුවහම මිලියනයකට මරණ ප්‍රතිශතය 4.5%කට එනවා. ඉන්දියාව ගැන අපි මේ කතා කරමු. මේ ඉන්දියාව ගැන කතා කරමු. හරි. ඉන්දියාවේ කොවිඩ් මරණ වැඩිම මොහොතේ මිලියනයකට 4.5ක් දවසකට මැරෙනවා කියලා සංඛ්‍යාලේඛන වලින් ආවා. හරි. දැන් අපි ගමුකෝ අපේ එක. අපේ මිලියන 22යි. Yes. ඊයේ දවස වෙනකොට රාත්‍රී 9 වෙනකොට වාර්තා වෙච්ච මරණ ගාන 94යි. දැන් අපේ රටේ මරණ වාර්තා වෙන මිලියනයකට මරණ වාර්තා කීයක් එනවද ඔය කියන විදිහට? දවසකට. අර විදිහට ගණන් හදලා බලන්න. 94 බෙදීම මිලියන 22. මිලියනයකට 4.27යි. ඉන්දියාවේ 4.5යි අපේ 4.27යි එච්චරයි මේක ඉතනින් එහාටත් පැහැදිලි කරන්න ඕනේ නම් මේ රටේ අපි මේක තව කොච්චර කිව්වත් වැඩක් නැහැ දැන් මම මේක ඔබට මතක තියාගන්න පුළුවන් ගීතයක මම ඉදිරිපත් කරනවා හරි ඔබට තේරුණාද ඔයාලට මතකද සින්දුව කියන්නකෝ කෙනෙක් 35 වසරක් කෑවොත් මතකද මතකයි නේද නිහලයි thank you yeah ෆිට් එක වෙන්න ඕනේ ඔයාගේ සෝන් එකක් අපි සෝන් එකක් වචන චුට්ටක් දැම්මා නිහල අංකල් all the best කෙනෙක් පෙදොල් ලෙඩක් නිහල අයියා නේ අපි කියන්නේ ඩාලි නිහල් අයියා නේ කියන්නේ ඒක ගල ලොකුයිනේ ඒක තමයි අයියා කියන්නේ අයියා කියන්නේ ලොකුයි ආ ඔකේ ලොකුයි නිහල් ලොකුයි රටේ කොවිඩ් මරණ එක දවසට 90 පැනලා 94 බෙදමු ජනගහනය 22 යොදලා ගණන මිලියනයට 4.27 වෙලා අන්තිම පේලිය මේ හරි ආයම නැහැ හොඳ එකක් හරි ඒ නිසා තිබිච් එකම ඔබට තේරුණාද ඔබ කළ පව් දුර දිග නොබලා කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඇගේ මුලින්ම සින්දුවද විරුද්ධව තමොල්ලා සින්දුව යන්න එපා අනුව පැනලා ඒකේ නෑ සන්තෝෂෙන් නෙමෙයි මේ කියන්නේ දත් අපි කියන්නේ රටේ කොවිඩ් මරණ එක දවසට 90 පැනලා ඒක ඩේන්ජර් ගන්න හරි 94 බෙදමු ජනගහනය 22 යොදලා දැන් මෙතන ජනගහනය මිලියන 22 යොදලා එහෙම කියන්න බෑනේ මේක හරි ගණන මිලියනයට එහෙමනේ ලෝක ගණන් හදන්නේ මිලියනයට කොච්චරද මිලියනයට රෙඩ් කොච්චරද මිලියනයට මරණ කොච්චරද මිලියනයට කී දෙනෙක් කොහොමද බින්දු කොච්චරද මිලියනයට බින්දු කොච්චරද හරි හරි song එකේ ඉන්නේ අනේ අයියේ හරි ඕ ලෙවල් වලට f කියක් කොච්චරද f ආවේ නෑනේ ගණන මිලියනයට 4.27 වෙලා ඔබට තේරුණාද ඔබ විතරක් කියන්නේ අපි අපි කළ පව් දුර දිග නොබලා කිරි දුන්නේ දරුවන්ටයි తిරුණේ නේ කියලා කියන්නපා අය කියන්නේ ගහලා එලවනවා කිව්වොත්
හරිද? ඒකනම් කියන්න බෑ මෙතන ඒක මේකට අදාළ එකක් නෙමෙයි. මගේ ඇඟ හිරවැටලා තියන්නේ. ඒක මතක තියාගන්න. ඒක අඩු වෙන එක තමයි මම අපේ ප්‍රාර්ථනාව වෙනවා. ප්‍රාර්ථනාවෙන් කොරෝනා අඩු වෙන්නේ නැහැ. ඇක්ෂන් එකෙන් අඩු වෙන්නේ. ප්‍රාර්ථනාව වලට කොරෝනා අඩු කරන්න බෑ. එහෙනම් අපි 5000ක් ලක්ෂයක් පත්තු කරලා ප්‍රාර්ථනා කරමු. තවත් අපිත් පුළුවන් නම් මුට්ටියක් දෙකක් දාලා අපිත් මේක කරමු. මම පලිනවා නැත්තම් මූණට. ප්‍රාර්ථනාව නම් බිලිවීම් බිලි වෙන්න ඕනේ නැහැ කවුරුවත්. කොරෝනා වලට බිලි වෙන එක නතර කරගත්ත නම් ඇති. ඇක්ෂන් එකක් අපිට තදින්ම අවශ්‍යයි. ඇක්ෂන් එක විතරයි අපිව බේරන්නේ. ඒ ඇක්ෂන් එකේ ගොඩක් තියෙන්නේ නොකර ඉන්න ඕනේ ඒවා. තව කරන්න දුන්නා නම් කොහොමද? ඊයේ මේ මම ලකායක පොඩි ටෝක් එකක් දැම්මා. යා මොකද කිව්වද? ලකාසික ලකායිටින් අපේ මේ පරණ ඉතින් තව ටෙක්නික් වර්මු. මීඩියා වලම හිටපු කෙනෙක් නේ. ඔව්. ඉතින් ඇත්ත කතා කරද්දි මේ අපිට දිගට කතා කරා. ඒ කියන්නේ එයායි මම වෙනද අපි දෙන්න දිග එක එකව කතා කරනවා. හරි. ඊයේ තනි කරම කතා කරේ මේ කොවිඩ් ගැන මොනවද කරන්න පුළුවන් කොහොමද ආරව මේවා. ඔයාට මොනවද මල්ලියේ කරන්න පුළුවන් අයියේ ඔයා. මට කරන්න පුළුවන් මොනවද කියලා. අපි දැන් ඔයාගෙන කතා කරමු. එහෙම කතා වුණා. හා. මේ දවස්වල ගොලන්ගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා මන්දක ට්‍රෙන්ඩින් නම්බර් 1 කොහෙද ඇවිල්ලා තියෙනව නේද? Yes yes. හොද කලාගම කියලා නියම වැඩක් කළාද උනා. ඒකත් මේ වෙලාව තියෙන ලඟ අනිවාර්යෙන් බලන්න. හරි. මම කියන්නේ නැහැ ඔබ බලනවා. ඒකේ තියෙනවා මරු සින්දුවක්. හරි. ඉතින් මම කියන්නේ දැන් අපි අද කියන්නේ මේ දැන් මේ බයිලා ටෝන් එකට දැන් අපි මේක කිව්වේ. මේක සමාජගත කරන්නත් කලාකාරයෝ එක එක විදිහ පාවිච්චි කරනවා. ලකත් ඒගොල්ලන්ගේ ලකයි සිකයි එකේ අමුතු සිස්ටම් එකක් පාවිච්චි කරලා තෝනා මේ. මේකේ සොන්ග් එකක් කරලා තියෙනවා නේ. අන්න හරි. යා. ඉතින් අපි බලමු මම ජීවිතේ දැක්කමයි මේ ලකා සින්දුවක් කියනවා. ඇයනේ යා කියන අනිසින්දු. ඔව් කියනවා. ඔහොම කියනවා දැක්කම. Okay, maybe. Sure. Let's sing this. And him? Is there a Hindu can't make that? I don't know. Then come here. Hey, I was in the car. I'm charting a number one. Come on. Come on. Come on. Come on. Come on. Come on. Come Nobala atal gattu gattu virus ekka dunna tottu tottu avadavat venne mattu siri lagmavage me puttu දිනපතා ලෙත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.